මම පොරොන්දුනා වගේ අර මම චුම්බක ශේෂ පාඩම කරන්නේ නැතුව මේ වෘත්තාකාර චලිතය කියන එක මොකද බොහෝ අය ගැටළු විසඳනවා නිකන් ඔහේ සමීකරණ ටිකක් භාවිතා කරලා සමීකරණ ටිකක් හෙට මෙහෙට කරලා තමයි භ්‍රමණ චලිතය සහ වෘත්ත චලිතය ගැටළු විසඳන්නේ. ඉතින් එහෙම නැතුව නිවැරදි සිද්ධාන්ත අවබෝධයෙන් අපි කොහොමද ගැටළු විසඳන්නේ කියලා බලමු. මුලින්ම සිද්ධාන්ත ටික අවබෝධ කරගමු. මොකද්ද මේ වෘත්තාකාර චලිතය කියන්නේ? හරි. හරි. ඔයාලට පේනවා මා රූප දෙකක් ඉඳලා තියෙනවා මෙතනදී. මේ එක රූපේ මේ දෙවන රූපේ. දැන් ඔයාලට පේනවා මේ රූප දෙකේදී දැන් මේකේ අපි සැලකුවොත් එහෙම O ලක්ෂය හරි O ඩෑෂ් කියන ලක්ෂය හරි. හරි. දැන් මේ ලක්ෂ වටා මෙයාව කරගුණා කියලා අපි කියන්නේ නැහැ ඒක වෘත්තල දෙයක් පෙන්වනවා කියලා. හරි. මොකද මෙයාගේ නම් බලන්න මේ එක එක ලක්ෂ වලට තියෙන දුරවල් එකිනෙකට වෙනස්. හරි. දැන් උදාහරණයක් අපි දුමු මෙහෙම. මං ඕන මේ ලක්ෂ සලකන්නම්කෝ. මෙතන නම් මම සලකන්නම් මේක. දැන් අපි හිතුවොත් එහෙම මෙයාගේ නම් මෙයාට තියෙන දුර r1 මෙතන ලක්ෂ දුර r2 මෙතන ලක්ෂ දුර r3 කියලා අපි හිතමු. හරි. ඒතර r3 වෙන. දැන් ඔයාලට තේරෙනවා මෙයා මේක වටේ කරකුණොත් එහෙම මේකෙදි මේ දුරවල් එකිනෙකට වෙනස් නිසා මෙයාගේ එක එක ලක්ෂවලට තියෙන එක එක වේගය. හරි. එතකොට ඒ වගේ එක එක වේගයන් තියෙනවා නම් අපි ඒකට කියන්නේ නැහැ වෘත්තාකාර චලිතයක් කියලා. ඔයාලා කලින් කරගන්නදී භ්‍රමණ චලිතයේදී අවශ්‍ය නම් මම ඒකත් කරන්න. හරි. මම හිතනවා ඒක ගොඩක් අයට පැහැදිලි වෙලා ඇති කියලා ඒ නිසා තමයි මම මේක පටන් ගත්තේ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවම කරන්නම්. හරි. එතකොට මේකෙදි මේ දුරවල් වෙනස් නිසා ඔයාලා කලින් ඉගෙනගත්ත සමීකරණයක් තියෙනවා භ්‍රමණ චලිතයේ කොටසෙදි v = r ω කියලා. හරි. v = r ω කියලා. එතකොට මේ සම්පූර්ණ වස්තුව මෙයා වටේ කරගෙන්නේ හරි මෙයා වටේ කරගෙන උදාහරණයක් වශයෙන් ගොතෙන් මෙහෙම දැන් මේ වස්තුව ඉදන්නකෝ මේ වස්තුව මෙතෙන්ට ආවා කියලා යම්කිසි අවස්ථාවක. හරි. එතකොට මේ වෙනස් වෙන කෝණය මේ හැම අංශුවකටම ඒ කියන්නේ මෙතන තියෙන අංශුවකට දැන් උදාහරණයක් මෙයා මෙතෙන්ට ආවොත් එහෙම මේක. මෙයා මෙතෙන්ට ආවොත් මෙතනදී. එතකොට මේ හැම මේ අංශුව මෙතෙන්ට ආවත් මෙයා මෙතෙන්ට ආවත් මෙයා මෙතෙන්ට ආවත් හැම කෙනාගම කෝණය වෙනස් වීම එක හා සමානයි. ඒ නිසා අපි කියනවා එතන තියෙන්නේ හැම අංශුවකම කෝණය වෙනස් වීම එක නිසා අපි කියන මොකද්ද ඒකාකාර කෝණික වේගයක් තමයි තියෙන්නේ. හැබැයි මෙයාගේ ඉඳන් මේ එක එක අංශුවට තියෙන දුර වෙනස් නිසා මෙයා නියත වුණාට ඔමේගා නියත වුණාට r වෙනස් වෙන නිසා මොකද වෙන්නේ මේ එක එක කෙනාට එක එක වේගයන් තියෙන්නේ. හරි. ඒ නිසා අපි කියනවා මෙන්න මේ වගේ චලිතයක් අපි වෘත්තාකාර චලිතයක් කියලා සලකන්නේ නැහැ. හරි හොඳට තේරුම් ගන්න මේක. එතකොට මේ වගේ චලිතය වෘත්තාකාර චලිතය සලකන්නේ. ඒ නිසා අපි වෘත්තාකාර චලිතයක් කියන්නේ මොකක්ද? අපි සලකන යම්කිසි ලක්ෂයක සිට හරි යම්කිසි ලක්ෂයක ඉඳන් එයාට තියෙන දුරත් එක්ක බැලුවොත් හරි යම්කිසි ලක්ෂයක ඉඳන් වස්තුවට තියෙන දුරත් එක්ක බැලුවොත් එහෙම ඉතා කුඩා නැත්නම් අපි කියනවා ලක්ෂීය ස්කන්ධයක් විදියට සලකන්න පුළුවන් නම් ඒ කියන්නේ මෙයා ඉතා ඈතින් නම් තියෙන්නේ මේ ලක්ෂයට වඩා අපිට පුළුවන් ඒක වෘත්තාකාරව චලිතය වගේ සලකන්න. හරි. ඒ කියන්නේ වස්තුවට සහ අපි සලකන ලක්ෂයට තියෙන දුර ඉතා විශාල වෙද්දී මෙයා ලක්ෂීය ස්කන්ධයක් විදියට පත් වෙනවා. ඒ කියන්නේ අපිට ඈතට පේන ඉතා කුඩියට පොඩියට. ඒ නිසා මොකද වෙන්නේ? මෙයා අපි කියනවා වෘත්තාකාර චලිතයක් පෙන්වනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? සලකන ලද දුරත් සමග ලක්ෂීය ස්කන්ධයක් විදියට හැසිරෙන්න පුළුවන් නම් අන්න ඒ වගේ වස්තුවක භ්‍රමණයට අපි කියන මොකද්ද වෘත්තාකාර චලිතයක යෙදෙනවා කියලා. හරි. ඒ නිසා ඔයාලට අවශ්‍ය නම් ලියා ගන්න මේ වීඩියෝ එක වඩා නවත්තලා අපි වෘත්තාකාර චලිතයක් කියන්නේ මොකක්ද? සලකන ලද ලක්ෂයක සිට වස්තුවට ඇති දුර ඉතා විශාල වන විට එම වස්තුව
ලක්ෂීය ස්කන්ධයක් ලෙස හැසිරේ නම් එවැනි වස්තුවක චලිතය වෘත්තාකාර චලිතයක් වේ. හරි, දැන් පැහැදිලි. එතකොට මෙයාත් එක බලද්දි මෙයාගේ දුර ඉතා විශාලයි. ඕක තමයි සාමාන්‍ය විදිහට. එතකොට මේ වගේ වස්තුවක් මෙයාගේ දුර ඉතා කුඩා නිසා අපිට මේ වගේ වස්තුවක චලිතය අපිට වෘත්තාකාරයි කියලා කියන්න බෑ. හරි, ඒ වගේ මතක තියාගන්න අපි භ්‍රමණ චලිතය කතා කරන දෘඩ වස්තුවක් සම්බන්ධ උදාහරණයක්. මේක නම් පොත. දැන් මේ පොත මේ ලක්ෂ්‍යය ඉඳන් මෙහෙම කරපුනොත් එහෙම මොකද වෙන්නේ? හරි, මේ පොත මෙහෙම කරපුනොත් එහෙම මේ ලක්ෂ්‍ය වටා කරගෙන මේ සම්පූර්ණ දෘඩ වස්තුව මේ නිසා ඒක තමයි භ්‍රමණ චලිතය කතා කරන්න අපි. හැබැයි මෙයා කතා කරන්නේ අපි ඉතා ඈත පිහිටි වස්තුවක්. ඒ කියන්නේ දුරත් එක්ක සලකද්දී ඉතාම ලක්ෂීය ස්කන්ධයක් ලෙස හැසිරෙන වස්තුවම සලකන්නේ වෘත්තාකාර චලිතයේදී. හරි, ඔන්න ඒක දැන් පැහැදිලි වුණා. එතකොට මේක තමයි අපි සාමාන්‍යයෙන් දැන් කතා කරන්න යන්නේ. හරි, අපි බලමු දැන් මෙහෙම. දැන් අපිට මේ වෘත්තාකාර චලිතයත් අවශ්‍ය නම් පුළුවන් උත්තරණ චලිතයක් නැත්නම් අපි කියන රේඛීය චලිතයක් ලෙස සලකන්න පුළුවන්. හරි, හැබැයි ඔයාල මෙතනදී එතකොට ගන්න ප්‍රවේගයන් අපිට ගන්න වෙන්නේ, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් තිරස් සහ සිරස් කියලා මෙතන සලකන්නේ වෘත, ඒ කියන්නේ උත්තර චලිතයේදී. හැබැයි මේකෙදි ඔයාලට තිරස් සහ සිරස් කියලා ගන්න නැතුව ගන්න වෙන්නේ මොකද්ද? මේ තමයි අදාළ මේ වගේ මං සලකපු ලක්ෂ්‍යය. එයාගෙ ඉඳන් මෙතන තමයි අංශුවක් තියෙන්නේ. මේ තියෙන එතකොට මෙයාගේ දුරට සාපේක්ෂව මේ අංශුව ඉතාම කුඩායි කියලා සලකන්නේ. හරි, එතකොට දැන් හරි නූලක මොකක් හරි බෝලයක් කඩ ගාලා වටේ කරකවනවා. හරි, රයිට්. එතකොට මෙයාගේ අපිට ගන්න බෑ අර කියපු සිරස් සහ තිරස් චලිතය. අපි සලකන්නේ මොකද්ද? එයාගේ ස්පර්ශය. ඒ කියන්නේ මේ වෘත්තාකාර පතේට ස්පර්ශයක් ඇන්දොත් එහෙම මෙයාට අපි කියන මොකද්ද? ස්පර්ශීය දිශාව කියලා. මෙයත් එක්ක කෙලින්ම අපි අරයට සම්බන්ධ කරගෙන මොකද අපි කියන්නේ? අපි කියනවා මොකද්ද? අරිය දිශාව කියලා. ඒ නිසා උත්තර චලිතයක් කියලා ගත්තට මේක අපිට ගන්න එන මොකද්ද? අරිය දිශාව සහ ස්පර්ශීය දිශාව. ස්පර්ශීය දිශාව කියලා. හරි, රයිට්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මෙයාගේ මේ අරිය දිශාව සහ ස්පර්ශ දිශාව අතර සම්බන්ධයක් ගොඩනගලා ඔයාලා දන්න ඔයාලා ඉගෙන ගන්න තියෙන. හරි, දැන් 2022 ළමයින්ට නම් සාමාන්‍යයෙන් තව මේක නැතුව තියෙන නිසා එයා මේක බලනවා නම් මම මේක පැහැදිලි කරන්නම්. ඒතකොට කොහොමද මෙයාගේ අපි ස්පර්ශීය සහ අරිය දිශාවේ සංරචක ලබා ගන්න කියන එක. හරි, රයිට් බලන්න. මම මේක දාලා තියෙන්නේ අරේ ආරවන වෘත්තාකාර පතේ ගමන් කරන වස්තුවක චලිතය නිරූපණය කරන්න. හදලා තියෙන මේක. ඒතර මේකෙදි ඔයාලට පේනවා දැන් මෙතනදී මෙයාට දිශාවන් දෙකක් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ මෙයාගේ සිට අප බැලුවොත් එහෙම මේ දිශාවට අපි කියනවා මේ අරිය දිශාව කියලා. හරි? ඒ වගේම මෙයා මේ වෘත්තයට මම ස්පර්ශයක් හද දෙන ඒ ලක්ෂයේදී මේ ඒ ලක්ෂයේදී ඇඳපු ස්පර්ශීය දිශාව තමයි මේ ලකුණු කරලා දෙන්නේ මේ දිශාව. හරි? ඒතර මේ කතා කරන්නේ මොකද්ද අපි? අරය ආරවන වෘත්තාකාර පතයක v වේගයකින් ගමන් කරන වස්තුවක චලිතය තමයි මම සලකන්න යන්නේ. එතකොට එහෙම සලකද්දී අපිට පුළුවන් මේකේ මම මේ පැත්තේ රූපයක් හද දෙනවා පහසු වෙන මොකද වෙලා විතර කරන්න අවශ්‍ය සමය ඇදලා තියෙන්නේ. හරි? එතකොට මෙතන කරන්නේ මොකද්ද? මම හිතනවා මේ අංශුව A සිට B දක්වා ගමන් කරලා තියෙනවා. හරි? එතකොට ඔයාලට පේනවා A සිට B දක්වා කෝණය වෙනස් වීම තීට. හරි? එහෙනම් බලන්න දැන් මෙයාගේ මම ලකුණු කරලා තියෙනවා මෙන්න මේ දිශාව අරිය දිශාව. මෙතන මම R කියලා දාගන්නවා මෙයාගේ අරය නිසා. හරි? එතකොට මෙයා අරිය දිශාව, ඒ වගේම මෙයා ස්පර්ශීය දිශාව. ඒ වගේම මෙයත් ස්පර්ශීය දිශාව. ඒ නිසා මොකද වෙන්නේ? මෙයාගේ මොහොතින් මොහොතේ A සිට B දක්වා යද්දී වේගය නියත වුණාට මොකද වේගය කියන්නේ අදිශ රාශියක්. ඒ නිසා
එයාට තියෙන විශාලත්වයක් විතරයි. ඒ නිසා මේ වෘත්තාකාර පතේ ගමන් කරද්දී හැම වෙලේම වේගය නියත වෙනවා. හැබැයි මෙයාගේ මොහොතින් මොහොත දිශාවත් වෙනස් වෙන නිසා මොකද වෙන්නේ? මෙයාගේ ප්‍රවේග සංරචකය කිනකට වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙතන v ප්‍රවේගයක් තිබ්බනම් මෙතන v ප්‍රවේගයක් නෙවෙයි තියෙන්නේ. හරි. ඒ නිසා ප්‍රවේගය වෙනස් වෙනවා, වේගය නියතයි. හරි. තව දෙයක් තමයි මේකේ. දැන් මේ a සහ b, a සහ b කියන ලක්ෂ මම මේ ඈතින් ඇදලා තිබ්බට මේ දෙන්න ඉතා ආසන්නෙන් තියලා තියනවා කියලා හිතන්න ඕන. හරි. يعني මම මේ දෙක ඇදලා තියෙනු නම් ඈතින්, මොකද මට මේ ගණනය කරන්න පහසු නිසා. හැබැයි මේක තියෙන්නේ ඉතාම ආසන්නවා කියලා හිතන්න. a සහ b ලක්ෂයන්. a සහ b ඉතා ආසන්නයේ ඇති ලක්ෂ කියන මතක තියාගන්න. හරි. හරි. ඊට පස්සේ බලමු කොහොමද මෙයාගේ මේකේ අරිය දිශාවට සහ ස්පර්ශ දිශාවට තොරණය හොයාගන්නේ කියලා. හරි. රයිට්. අපි ගත්තොත් එහෙම මෙයාගේ ස්පර්ශීය දිශාව. අපි ගත්තොත් මෙයාගේ ස්පර්ශ දිශාවේ තොරණය AT කියලා. ස්පර්ශීය දිශාවේ තොරණය මම ගන්නම් AT කියලා. හරි. රයිට්. එහෙනම් ස්පර්ශීය දිශාවේ තොරණය අපි හොයාගන්නේ කොහොමද? හරි. හොඳට මතක තියාගන්න මේක. ඉතාල වැදගත් මේක. රයිට්. ස්පර්ශීය දිශා තොරණය ගන්නම් ප්‍රවේග වෙනස් වීමක් තියෙන්න ඕන. හරි. ප්‍රවේග වෙනස් වීමක් තියෙන අපි හිතමු මෙතනදී t සමානයි බිංදුව කාලය b දක්වා යද්දී එතන t සමානයි t වුණා කියලා. එතකොට සම්පූර්ණ මේ චලිතය සඳහා ගත වුණු කාලය t වලින් බිංදුවක් ගියාම t. එහෙනම් ගත වූ මුළු කාලය t. හරි. එහෙනම් අපි තොරණය කියන්නේ මොකක්ද කියලා දන්නවා මුලින් ඉගෙන ගන්න තියෙනවා. තොරණය කියන්නේ මොකද? ප්‍රවේගය වෙනස් වීමේ සීඝ්‍රතාවය. රයිට්. එහෙනම් a සිට b දක්වා මුලින්ම අපි ප්‍රවේග වෙනස හොයමු. හරි. එහෙනම් AT සමානයි මොකද්ද? ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. හරි. ප්‍රවේග වෙනස කියන්නේ මොකක්ද? අවසාන ප්‍රවේගයෙන් මුල් ප්‍රවේගය අඩු කරනවා. දැන් ප්‍රශ්නයක් එනවා, අවසාන ප්‍රවේගය වීමද කියලා. නැහැ. මොකද අපිට ප්‍රවේග වෙනසක් ගන්න නම් මෙයා එකම දිශාවට තියෙන්න ඕන. දැන් මෙතනදී නම් අපිට ඒ කියන්නේ එකම රේඛාවක් ඔස්සේ දිශාව නේද? එකම රේඛාවක් ඔස්සේ තියෙනවා. ඒත් එකම රේඛාවක් ඔස්සේ මේක නම් මොකද? මෙයාගේ ප්‍රවේගය මේ පැත්තට තියෙන මෙයාගේ ප්‍රවේගය මෙතන තියෙන. ඒ නිසා මට මොකද කරන්න වෙන්නේ? මෙයාව මේ දිශාවට විභේදනය කරන්න වෙනවා. හරි? එතකොට මම කළු පැන් අඳින්නම්. මෙයාව මේ පැත්තට මෙහෙම විභේදනය කරොත් එහෙම අපිට මෙයාගේ සංරචකයක් වෙනවා මොකද්ද? එයාගේ සංරචකයේ v කෝණය පැත්තට නිසා අපි ලියන්න පුළුවන් v cos θ කියලා. එහෙනම් අන්න අවසාන ප්‍රවේගය අපිට නම් මොකද්ද? v cos θ. එහෙනම් ප්‍රවේග වෙනසේ අවසාන ප්‍රවේගය v cos θ ඍණ ආරම්භක ප්‍රවේගය v බෙදීම t කියලා අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ලැබෙනවා මොකද්ද? AT කියන තොරණය අපිට ගන්න පුළුවන් මොකද්ද? V cos θ ඍණ V කියලා. මම කිව්වා මේ A සහ B තියෙන ඉතා ආසන්නයෙන් කියලා. A සහ B ඉතා ආසන්නයෙන් නම් මට ගන්න පුළුවන් මේකෙදි මම මෙතන ලියන්නම්. A සහ B ඉතා ආසන්න නිසා cos θ වල ළඟය ආසන්න වශයෙන් එකක් කියලා මට ගන්න පුළුවන්. ඇයි? මෙයාගේ කෝණය ඉතා කුඩායි කියලා මම සැලකුවොත් එහෙනම් මට cos θ ආසන වශයෙන් මම එකයි කියලා සැලකනවා. ඒතර cos θ එකයි කියලා සැලකුවොත් බලන්න මෙතන වෙනදේ. දැන් මේකෙදි මෙතන පේනවත් දන්නේ නැහැ. මම පොඩ්ඩක් උඩට ගන්නම්. මම පොඩ්ඩක් මෙතන මේ චුට්ට මකලා මෙතන ලියන්නම්. මෙතනදී දැන්
මෙයාගේ cos theta වල අගය එහෙනම් මට ලියන්න පුළුවන් at කියන කෙනා බලන්න at කියන කෙනා සමානයි v cos theta කියන අගේ එකක් කියලා මම ගත්තා ඍණ v බෙදීම t එහෙනම් මොකද වෙන්නේ මට ලැබෙනවා at වල අගය සමානයි මෙයාගේ මෙයාගේ නම් උත්තරේ බිංදුවයි ආ එහෙනම් මොකද්ද වෙන්නේ විශේෂ කරුණක් ලැබෙනවා අපිට විශේෂ දෙයක් ලැබෙනවා මොකක්ද මේ වගේ වෘත්තාකාර චලිතයක ගමන් කරන වස්තුවකට ස්පර්ශීයව තරණයක් තියෙන විදියක් නැහැ හරි එහෙනම් මෙන්න මෙතන මොකද්ද වෙන්නේ ස්පර්ශීය තරණය AT සමානයි බිඳුවක් වෙනවා එහෙනම් මතක තියාගන්න වෘත්තාකාර චලිතයක දෙන වස්තුවකට स्पर्शे उससे तोरणे अंतिम विधियाँ ने हरे राइट ये ना उन्हें वैध का सिद्धांत जग लेवल आप ही टे मुकाद कर रहे हैं अभी स्पर्शे शायद तोरणे अभी हेवी को हमारे एटी के लगा तो एटी क्या ने प्रवेग वेल से विधि मगा तो उकाले प्रवेग वेल से क्या ने अवसान प्रवेग या डू किरी मूल प्रवेग विधि मकाले ना वि� මෙතනදී cos θ ආසන වශයෙන් එකක් කියලා වඩත් සලකන්න පුළුවන් ඒ නිසා at සමාන v අඩු කිරීම b කියන්නේ බිඳුවක් එහෙනම් අපිට ලැබෙනවා මොකක්ද sorry ස්පර්ශ දිශාවේ තරණය at සමානයි බිඳුවක් කියන එක හරි right අපි ඊට පස්සේ බලමු මෙයාගේ අරිය දිශාවට තියෙන තරණය හොයාගන්නේ කොහොමද